ਹੋਠਾਂ ਬਿਆਨਾਮੇ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ කුරුණෑගල දිස්ත්‍රික් ජනරැලිය හෙට්ටිපොළ නගරයේදී පැවැත්ුණා. ඒ සාර්ථක දැක්මක් වැඩ කරන රටක් යන තේමාවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කරමින් විශාල පිරිසක් ජනරැලියට එක්ව සිටියා. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග අවබෝධතා ගිවිසුම අසංකර අවස්ථාවේදී අපි විශේෂයෙන්ම ජනාධිපති තුමත් සමගත් පක්ෂයේ නායක තුමන්ලත් සමගත් සාකච්ඡා කරව අවස්ථාවේදී අපි ප්‍රතිපත්ති සමග තමයි එකතු වුණේ. ඉදිරිපත් කරලා තියෙන කරුණු ප්‍රායෝගිකයි. ඒ නිසා මම තමුන්නාන්සලාට පොරොන්දු වෙනවා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉදිරිපත් කළ තියෙන සියලුම කරුණු මගේ දුර කාලය තුලදී ක්‍රියාත්මක කරනවායි කියන කාරණය. අද විරාකියාව හේතු කොටගෙන විශාල අසහනයක් තරුණ තරුණයන් වෙත තිබෙනවා. අපේ අනාගතය තරුණයන් අපි ඔවුන්ට විසඳුමක් දෙන්නට ඕන. මේ අරහ උසස් පෙළ සමත් වෙන සියලුම දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් උපාධියක් ලබා ගන්නට අවස්ථාවක් සලසා දෙනවා කියන එක නවුරුද්දේ ඉඳලා මම සාතික වෙනවා. විශේෂයෙන්ම අධික ජීවන වේගම නිසා අපි එදා පොරොන්දු වුණා ජනතා වෙනුවෙන් විශේෂ සහන පැකේජයක් ලබා දෙන්නට. අපි මුදුරේදීම සමහරලාට හෙටම නැත්නම් අනිද්දා අපි මේ පැකේජේ තමුන්නාන්සලාට ඉදිරිපත් කරනවා. දුප්පත්කමින් පහතම ඉන්න මට්ටමේ ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය සලාකත වෙන මල්ලක් නොමිලේ ලබා දෙන්නට අපි තීරණය කළා තිබෙනවා. එක රජයේ රැකියාවක් ලබා දෙන්නට හැම දුප්පත් පවුලකටම මේ අතර ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කෙරෙන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් බදුල්ල විල්ස් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. බදුල්ල පොදුජන පෙරඹුණේ බදුල්ල දිස්ත්‍රික් සංවිධායක තේනුක විධානගමගේ මහතා මෙම ජනහමුව සංවිධාන කර තිබුණා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හා මහජන නියෝජිතින් රසක් ඊට එක්ව සිටියා. මිතලසින් ඉස්ගම්මවා එළේ අභිමානේ